හරි මේ දෙවෙනියකට මන්නේ මේ කියන්න කවුද කියන්න ඕ කමන්න මම ඔයා කියන්න ඕ කමන්න කියන්න දෙවෙනියකට මම දැම වැරදි කියලා ඔය එක වැරදි ඒක හරි අපන මේ සංඛ්‍යා සමාන දශම ලෙස දැක්විය හැකිය ඒක වැරදි නේ ඒක වැරදි තුන්වෙනි එක හරි තුන්වෙනි එක හරි ඕනෑම තාතික සංඛ්‍යා සමාන දශමයක් අනන්ත දශමයක් ඒ ඔයක හරි ඕ හරි හරි ඒක හරි ඒකයි එන පළවෙනි එකට අපි තියමු පෙන්ඩි ඕ පළවෙනි එක තියමු පෙන්ඩි ඒක ඔක කවුද දනස එකනකින් අහන්නේ හරි 21 21 පිට 25 දක්වා සෙනුක කියනවාද ඔව් එහෙනම් එහෙනම් ආ සෙනුක නේද ආ එහෙනම් 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 සෙනුක කියන 21 ඉඳන් 25 වෙනවා 21ට එන්නේ වර්ග සෙන්ටිමීටර 308යි 308ක් දාවේ අඳුන් yes 308යි ආවේ මගේ ප්‍රශ්නය දුම්මින් බලන්න ගණ අර්ධගෝලයක් ආනේ ඔක අර්ධගෝලයක් මම බලේ විතරයි අහන්නේ ගණ අර්ධගෝලයකනේ හරි හරි මම භාගය දාන්නේ 308 එනේ දෙන්නේ 308 ඔව් හරි හරි මම වැරදි මම එකේ මේ භාගය දාන්නේ එතකොට ඒක භාගයෙන් වැඩි කරන්න ඕනේ 308 එනේ හරි කියන්න කටේන්න එක සමාන සෙන්ටිමීටර 6යි ඔය චුට්ටක් කියන කෙනක එක් සමානයි සෙන්ටිමීටර් හයයි දාවේ ඔව් හයයි හරි 23 එන්නේ එක් සමානයි සෙන්ටිමීටර් අංශක 60යි හරි 24 කට එන්නේ දෙකෙන් එකයි කියන්නේ හයෙන් තුන සකල කරන දෙකෙන් එකයි ඔව් දෙකෙන් එකයි හරි 25 25 න 25 න 25 න පොඩි 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 එක වෙනකොට මම කළා නෑ අඳුම් අඳු පෙන්න කරේ නැද්ද පොඩ්ඩක් ඉන්න මම කරේ නෑ පොඩ්ඩක් ඉන්න ආ නේ මම අනේ මේ පළවෙනි දාන්න බලන්න හොමින් හා හරි 25 තපර දෙන්න හරි එහා වෙලක්ෂණ දෙන්න සමහර මට කව කට වල කව කට්ටන්නේ ආ කවන්නේ දිනින්න මං දගල පොඩ්ඩක් ගිහින් එන්නම් ඔදි එතකන් හරි අඳුන් හරිද හරි අය ඔයන සංගීටි ආ හරි කියන්න මෙන්න රූපේ මම කාල් කට්ට කි නෙමෙයි කරා වාපෙන් ආ ඉතින් තියන්නේ දේසි ඉතින් වැඩි ඔව් ඉතින් වාපෙන් නනු ත්‍රිකෝණයක් එන්නේ ඔව් පේනවත් දන්නේ නැහැ කලුවරේ අපෝ පේන්නේ නැහැ නේ පේන ඕක දෙපැත්තම ඇදලා කිවන්නට අහලා තියෙන ලක්ෂයයි හෙන්සවුලන්නේ ඔව් ඔව් ඒක තමයි ඔව් මම දෙපැත්තම ඇඳා ඒක දෙලිතන්න එපා ඔක ආ ඔව් ආ නේ ආ නේද මේ ඔක පල්ලෙහාට දිනන්න පුළුවන් නේද මේක පල්ලෙහාට දිනන්න කිව්ව පල්ලෙහාට දිනන්න පුළුවන් කියලා මේක තමයි මම මේ එකයි කිව්වේ එකයි ආදී 1 ලක්ෂය ආලා තිනවා ඔව් ඔව් ඒක ලක්ෂයක් නේ කියලා තිනවා ඒක තමයි මේ මට මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේක කව කට්ටෙන්ද ගන්නවද නැත්නම් නෝමල්ද කියලා ඒක පොඩ මම මම පේපරේ බලන්න දැන් පොඩ්ඩක් මට පේපරේ පේන්නේ නැහැ ඒක තියලා නැහැ ඉතින් හැබැයි තියලා නැහැ ඒක මේ කියන කමවත් මේ මාද ආශිර දනුමින් කියලා කව කට්ට භාවිතා කිරීම තියෙන වෘත ආශිර දනුමින් පත ආශිර දනුමින් ඔව් එහෙම කියලා නැහැ කරන්න වෙන්නේ
ආකටෙන් තමයි සාමාන්‍යයෙන් කරන්නේ. පත ඇස දනමින් දෙපැත්තේ එහෙමයි. කචාපතයක් ගන්නවා. ඔව් ඒක ටැග් කරන්න. පොඳුම කරවන්න. අනේ මන්ද මට ඒක තේරෙන්නේ නැප්පා. එවන මට අහලා තියෙන සමහර අය කියනවා මේකට මේ අර අපේ මේ පව කට්ට පාවිච්චිට වඩා අපේ මේ චින්තන හැකියාව වර්ධනය වෙන්න කියලා මේක පව කට්ටේ කරන්න අවශ්‍ය නැහැ කියලා අහලා තියෙනවා. නිර්මාණය දල දල සටහන නැන්නේ ඒ කියන්නේ අවශ්‍යම වෙන්නේ නැහැ කියෝක. ඔව් කමන්නේ මේ පව කට්ටෙන් කරමුකෝ. ප්‍රශ්නයක් නැහැ. මේ හරි ආ මේකේ මේ තියෙන දෙවෙනි කොටස තියෙන්නේ දෙවෙනි කොටස ඊට කලින් බී කොටස ඒක මැද්දෙන් දාලා ආපහු අග තියෙන පළවෙනි කොටස ඕ ඒක තමයි ඕ ඒක තමයි මමත් පස්සේ දැක්ක ඒක මන් දන්නේ නැතුව මං හිතුවා ඒක කරලා ලකුණු හතර ගන්න දෙනවා ඇති කියලා හරි එක රනිල් මේ රනිල් මයා මේ අඳුන් කිය ආ රනිල් මයි බොසානේ මං කියන්න උඹගේ මත තමයි ඉති අපේ උදම් බොසානේ මේ ගියන් කිය සි බිස් අපි කාගවත් ගෝලුව නෙමෙයි මේ පොඩ්ඩයි පඩ පඩයි නะ පොඩ්ඩක් පොඩ්ඩක් හරි 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 පළවෙනි එකට එන්නේ 6න් 5 හරි මුල ඉඩමෙන් ඔව් මුල ඉඩමෙන් 6න් 5 හ්ම් දෙවෙනි එකට එන්නේ මුල ඉඩමෙන් 9න් 1 හරි තුන්වෙනි එකට එන්නේ 18න් 1 හරි හතරවෙනි එකට එන්නේ පැචස් 360ක් හරි මේ ඔයගොල්ලන්ගේ උත්තර වැරදි නම් කොහොමද මට හගන් තිරන මයික් එක ඔන් කරලා කියන්නවද අපි කරගෙන යනවා එහෙම නැත්නම් මේ ප්‍රයිවට් එකේ මැසේජ් එකක් දාන්න කියන්නද තවර මේ ඕ කියන්නේ නැහැ අඳුරට බැහැ ගමන් නැහැ මට කියන්න මේ හරි දෙක ආ දෙක දෙකම 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 ආ ඔයා කියන කමන් නැහැ ආ දෙවෙනි එකට එන්නේ මුල් එකට එන්නේ මීටර වර්ග මීටර 49යි වර්ග මීටර 49යි හරි දෙවෙනි එකට එන්නේ අනෙක් මල් වැව කොටස වර්ග මීටර් 28යි. හරි. එක ඒකක හොඳේ මීටර් මීටර් සෙන්ටිමීටර් නෙමෙයි. 3 මීටර් තමයි වර්ග. ඔව් හරි නෑ නෑ අනිතර කිව්ව මටත් වැරදිලා මං කන්තිර කරිෂන් කරා. හරි වැරදි බලන්න. 3 ඊට පස්සේ තුන්වෙනි එකට තියෙන්නේ අඳින්න නේද? ඔව් අඳින්න. පල්ලෙට දා. පල්ලෙට දා. ආ සෝරි සෝරි. ආ. ආ ඒක පෙන්නන්නද? ඔව් පෙන්නන්න. පෙන්නන්න එක ලේසියි ඔවා අඳිනවට. තුවා පෙන්නන්නකෝ ඔව් පෙන්නනවා පෙන්නන්න ආ පෙන්නන්නවා පෙන්නන්න පොඩි මගේ රූපේ ඉතින් ඔක මහ දෙයක් නෑ ඔය මේ අර්ධ පොඩි අර්ධ වෘත්ත නෑ මගේ පොඳු උරේ කමන්නේ අර්ධ පොඩි කැන්ති හරි හරි අර්ධ වෘත්ත දෙයක් ඉන්නේ එහෙනම්ද මාව අයනහනහන ආ අර්ධ වෘත්ත දෙයක් ඍජු කෝණාශයක් අඳින්න ඕනේ එච්චරයි උරි ඍජු කෝණාශයේ ලස්සන්ට අලනවා නම් මල් කැරුව කොටස කීයද හලෝ කියලා කවුද හුවේ ඈ මොකද්ද? ආ නෑ මොකුත් නෑ මොකුත් නෑ මොකුත් නෑ. ආ. හරි ඒක දෙන්නේ. අනිකුත් මල් වැව කොටස. ඒ කියන්නේ මේ දෙවෙනි එකට උත්තරේ වර්ග මීටර 28යි. ඕ x ුවනේ? හරි හරි නෑ නෑ මම බැලුවා මේ මොකද අමුතු ප්‍රශ්න කාලා දෙන්නේ කියලා. ආ නේ හරි හරි. පළලාලා දෙනවනේ ඒක පළල මම ගත්ත මීටර 4ට. එතකොට ලස්සන්ට කතා කියාර මේවාගේ භාගයක් විදිහට. ත්‍රිකෝණේ භාගයක් විදිහට කතා කියන්නේ. නෑ 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 අන්න අන්න ආ ආ ආ AB එක පාදයක් කර පරිදි නේද හරි හරි ඔව් AB පාදයක් වෙන්න ඕන AB නේද පාදේ ඔව් AD පාදයක් නෙමෙයි ඒ නිසා පුළුවන් ඒක දිගටම ඔන්නා දෙන්නලා කැත ඔව් මෙන්න පස්සේ උල්ට ගන්න දෙකේ වර්ගමූල සමාන බයි AB එක් පාදයක් වන පරිදි AB එක් පාදයක් වන පරිදි කියන්නේ AB කියලා තියෙන හරිනම් එන්න ඕනේ AD කියලා නේද ඒක තමයි මාත් AB වෙන්නේ කොහොමද කියලා මං දන්නේ AC ට නෑ නෑ AB මෙහෙමයි AB එක් පාදයක් වෙන පරිදි කිව්වොත් 14 වරක් දෙක ගන්න පුළුවන් හැබැයි AB එක් පාදයක් එමුණ 14 වරක් දෙක ගන්න වෙන්නේ 14 පළල දෙකයි පළල දෙකයි නේද වැරදි අපේ පළල දෙකයි මට තේරුණේ නැහැ මොකද්ද කිව්වේ කියලා මෙහෙමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ AB එක් පාදයක් වෙන්න ඕනයි කියලා නේ ඔව් එතකොට AB කියන්නේ AB වල දිග සෙන්ටිමීටර මීටර 14යි නේ AB වල දිග සෙන්ටිමීටර 14ද මීටර ආ ඔව් ඔව් හරි හරි මං හරි මං ඇඳලා තිනු හරි මං ඇඳලා තිනු හරි මං ඇඳලා තිනු හරි ඒකද ඔය පල්ල හරි හරි පල්ල දෙකයි පල්ල දෙක විතරයි වෙන්න ඕන ඔව් හරි හරි මං හරි මම මේක මේ පොඩි අකුරු මාරුවක් කළා මං B උඩට දාලා C යටට දාලා ඒකයි වෙලා තියෙන්නේ හරි මං ඇඳලා තිනු හරි එහෙමොත් එම් වෙන එක අරගෙන ඔව් ඒක තමයි හරි හරි මීටර මල් පල්ල මීටර දෙකයි හරි yes තුන කියන්න කවුද සලින්දු කියන්නේ
තුනේ පළවෙනි එකට අංශක 126යි. හරි. දෙක. දෙවෙනි එකට 40යි අංශක. ඔව් ගෙවල් කුලි අනිත් ටික ඔක්කොම අහලා තියෙනවනේ. ඔක්කොම අහලා තියෙනවනේ. කේන්ද්‍ර කෝණේ අටව. ඒක රූපේ දක්වන්න රූපේ අඳින්න ඕනේ නැහැ නේ. තියෙන රූපේ ලකුණු කරන්න කියන්නේ නේද? ආ හැබැයි ඕර තියෙන මේක මේ මේක පේපර් එකේ මෙහෙම දෙනවා. මට මේ ප්‍රශ්න දාන්නකෝ. ප්‍රශ්න තියෙනවනේ මේ තියෙන. ආ ඔය උඩ හරිය නැහැ. ආ හරිය හරිය පල්ලට යන්න. දෙවෙනි එකනේ. දෙවෙනි එක තියෙන්නේ මේ වඩපස්සට ලකුණු කරන්නනේ තියෙන්නේ. ඉතින් එහෙම සමාන ලකුණක් දාලා ලකුණු කර තියාගෙන නේද? ඔව් කමකුත් නැහැ නේද? එතකොට හරි කම නේ වට කියන්නේ. ඔව් කම නැහැ කියන්න. ඒටි කියන්න. ගෙවල් කුලිය අංශක 40යි බිය දෙනවා තියද? මමක පොඩ පල්ලෙහෙට දාන්න පුළුවන්. මයික් කරේ නෑ. උඩට නේ උඩට 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 නේ දැන් හරිද? චුටගොනේ මේ සූම් අවුට් කර. දැන් දැන් හරිනේ. ගෙවල් කුලිය අංශක 40යි. වෙනත් තියද අංශක 80යි. හරි. ඉතිරි කිරීම අංශක 130යි. හරි. ආහාර සඳහා වේදා කලින් දීලා තිබෙනේ 130 කියලා අපි වහගත්තනේ. එතකොට ඒක අවශ්‍ය නැහැ නේ. ඒක ඕනේ නැහැ. අවශ්‍ය දාත්‍ය. ඔව් ඒක තමයි. 3 3 කියන සැරේද? තුන්වෙනි එක රුපියල් 45000. හරි. 4 හතරවෙනි එක රුපියල් 20000. හරි. 4 කියන්නේ මේ සෙනුක කියන්නේ. මේ කී කොටස එක මිනිස් දින 60යි. හරි. මේ කොටස දෙක මිනිස් දින 60 68යි. හරි. මේ කොටස තුන මොන ප්‍රශ්නයක් ඕක? උපයත් 16000. හරි. ඔන්න B කොටසේ කාල්තුරු රුපියල් 250යි. කාල්තුරු රුපියල් 250. හරි. පහ පහ කියන්නේ හින්දි. ඒගේ ලකුණු කරා හනෝ අර මේ මේක ඔහ ලකුණු කරන්න තියෙන එක හරි දෙවෙනි එකට 25න් 5යි හරි කියන්නේ 5න් 1යි නේ ඒක එහෙම 5න් 1යි කියලා ලියන්න අත්‍යවශ්‍ය නදු නෑ අත්‍යවශ්‍ය නෑ ඒක අත්‍යවශ්‍ය නෑ මම කියන්නේ භාගවල වගේ සුළු කරන්න අත්‍යවශ්‍ය නෑ ඔව් ඔව් තව එකක් අහන්න තිබ්බා ඔය මේ මේ අදු නෝ සම්භාවිතාව ලියන එක අර PA සමානයි නේ වෙදි මෙන්නස් එක දියන්න ඕන නද ඒක සාමාන්‍යයෙන් ලියන්න ඕන එහෙමද ඒක ලකුණක් දෙනවා ඇතිනේ සූත් එහෙම ලකුණක් දෙනවද කියලා මේ බලන්න මුත්‍ර පත්‍ර වල තියෙන සාමාන්‍ය ලකුණක් දෙනවද නැද්ද කියලා එහෙමද හා හා තුන කියන්නේ මේ තුනත් ඒකත් ඇන්දහලෝ පොල් වේබරේ ලකුණ දාන එක උඩ ඒ භාගයේ සුළු වෙනවනේ මොකද්ද මට තේරුන්නේ වේබරේ ලකුණ දාන ගියාමත් ඒ භාගයේ සුළු වෙන පුදුතට ඒ ඕ ඒක තමයි ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ 25 භාග විතර කියන්නේ හිතෙන්නේ නැහැ මම හිතේ කියලා වැටෙනවා හරි තුන කියන්නේ හිරිනි ඒකත් හනෝ x බාහුවට පහෙන් දෙක දැම්ම y බාහුවට පහෙන් තුන දැම්මා හ්ම් දෙවෙනි ගැනීමටත් එහෙමයි ඊට පස්සේ 4 25න් 16 එක නම් ෂුවර් නෑ ඔව් හරි හරි ඒක හරි ෂුවර් නේ අඳුන 25න් 16 එනි ඔව් හරි අපි යන් දෙවෙනි කොටසට මේ පළවෙනි කොටස ඉවර කරලා රෙකෝඩින් එකක් නවත්තා ආ ඔය කොහොමද හැබැයි නෑ මේ අඳුන් මේ මං හිතේ මේක ද මීටින් මීටින්ම දාන්න. එක මීටින් එකේ කරේ කොලින් එකයි දෙවෙනි මීටින් එකේ කරේ එහෙම දෙයිසි. දැන් අපි වීඩියෝ බඩ ගන්නවා ඩම් මේවා කරන්න යනවා. ඔව්. හරි දෙවෙනි කොටස. පොඩ්ඩක් අයියෝ මේ අපි අක්කර පිස්සුවන්නේ සින්දු ගී කියනෝද ඒක ගණන් ගන්න එපා. ඉන්නේ කණේ කණක් ඇරි ඉන්න දෙන්න සින්දු ගී කියන. එක කොටසේ මුල් එක මං කියන්නම්. මේකේ කියන්නේ මොකද්ද? ආ 7න් 5ද 5න් 7ද? කොහමද මොකක් හරි භාගය දශමාකාරයෙන් කැටි කොට දක්වන්නේ කියන්නේ. 0.7142 8.5 7යි 5යි උඩ 32ක් තියන්න තියෙනවා. හරි නේද? හරි. 1 2 2 එන්නේ 3යි මූල 2 දන මූල 50. මූල 50 කියන්නේ 5යි මූල 2. එතකොට එන්නේ 8යි මූල 2. 3යි මූල 2 දන 5යි මූල 2. 3 එන්නේ x සමාන 1යි. හරි හරි. හරි. 4 4ට එන්නේ x = 0යි. නෑ සරි සරි x = 10යි.
වාගත සිය වර්ගමූල කියලාද? ආ කමන්නේ. ආ කමන්නේ. හා. ඒකත් හරි. අමුතුමෝලි නේද යන්නේ. මගේ ටික ක්‍රම අමුතුයි. ටික ලේසි ක්‍රම යනවා. ආ කමක් නැහැ සල්. ආ ගිහලා නේ. ආ දෙවෙනි එක තියන්නේ කියන්නේ. චැනල් ගියා පොඩ්ඩක් යන්න ඕනේ කිව්වා. යාර මහන්සියද මේ හවස 6 ක්ලාස් එක කරලා කාලවත් නැතුව ඉන්නේ ඔය. අපච්චි එහෙමද? දැන් කී දලා 9 යමාරයි. දැන් ඒක තමයි බෑ යට ඒ විදිහට කරන්න. ඉතින් අපි එහෙනම් මේක වෙන වෙලා අද අද මෙහෙම කරන් යන්. 9 ට විතර දාගමු නේද? ඊළඟ දවසේ. 9 ට විතර දාගමු මේ මනුස්සයා නැත්තම් මැරෙයි. ඒක තමයි. ඔව් ඒක තමයි. මගේ ශනදී යන කලින් අඳුරනලා දෙන්න කට්ටිය යන්නේ. කමන්නේ. හොඳ කොල්ලෙක් ඔය. ඔව්නේ. හොඳ රැඩ්ඩික යන. උනන්දු. මේ දෙක මත සෙක්ෂන් ෆස්ට් වගේ තමයි. වෙලා ආ ආ වෙලා පුරේ දෙයක්. ඔව් මං හිතනවා මතක නැහැ හරියටම. ආ හා. එතකොට එකේ ඉඳන් වෙලා පුරේ. ඔව් එහෙම වෙන්න ඕන. හරි හරි. අර මේ අඳුන් ආයේ ඔය අර කීප ළමයාද අර මොකද ගානක්? හ්ම් ගානක්. අර ගානක්. ගානක් දුන්නේ මට හදන්න මටත් අර දුන්නේ. නෑ නෑ යා නෙමෙයි ඒ සුවේ සුවේ කොල්ලේ. ආ හරි. යා. අර හසන කියව මොකද මේ තොසිතේ වගේ පොරක් රෙකෝඩින් ඔන් එකේ නේ රෙකෝඩින් ඔන් එකේ ඔව් ඒක දෙක කියන්න දෙක කියන්න මේ දැන් මේ රෙකෝඩින් එක දාන්න බෑ මේ සනිත වල වෙන්න අයින් කරන්න නෑ නෑ හරි හරි ඒ යම හදන්නම් මොකක් හරි ගන්න පුළුවන් හදන්න දෙක හරි හරි හදනවා හදව මොකද වෙන්නේ දෙක කියන්න දෙක දෙක තියන්නකො එයි දෙක මඩ පොඩ්ඩක් බලලා අපෝ අපි දෙවෙනි එකේදී කරමු ආ ආ ආ දෙවෙනි කින්ද කියන්නේ මායෝයි දවසක් දා මායෝයි දවසක් මේ සමේ සඳා වැඩ කරන දවසකට මේ ඔක මේ ඉතුරු ටික කරන් ඉන්නවා දැන් මේක හැමම කළා නැන්නේ දැන් හිරුණි ඔක්කොම කරාද ඔව් හලෝ මේ ප්‍රශ්නයක් කරේ නෑ බී කොටසේ එතකොට ඒ කොටසේ දෙවෙනි ප්‍රශ්නේ මේ මුල් කැලේ කරේ නෑ හ්ම් එතකොට ඒක කරන්න එපාද සෙනුක පොඩි පොඩි මම බල්ල හිතලා කියනවා සෙනුක සෙනක ඔ කොම් කළාද තින් වසන් දෙකක් විතර කළා නෑ මේ දෙවෙනි එක කරාද දෙවෙනි එක කරාද නෑ පොඩ්ඩක් ඉන්න බලන්න දෙවෙනි එක මාත් කළා නෑ හා හා කමන්නේ එහෙනම් මේ දෙවෙනි එක තියමුද ආ කමන්නේ හා ඒ කවදද කරන්නේ ඊට තිය මේ දෙවෙනි ලබන සති කරමු ලබන සති ලබන සති නැත්නම් ආ නෑ එහෙනම් මං කියන්නේ ඕ අපි දෙන්න රෙකෝඩ් එකක් දාමු ඒක හොඳයි ඕ ලබන සති කළා අපි දෙන්න රෙකෝඩ් එකක් කියන්නේ මේ කළ නැති හින්දා ඕ මම නම් කරා ඕ ඕ මම මෙහෙමයි හා මම තුන කරා ඊට පස්සේ ආපහු මං තුන විතරද පොද කළා තියෙන්නේ ඈ මම එනවා ඒකෝ මම කොලේ නැති වෙලා බාන තුන විතරක් නම් කරන්න වෙන්නේ නැහැ මාර වැඩි බාන බාන ටබල් ඊ කොටස නෑනි වාග මං කරා වගේ පොඩ පළයට යනකො 3 4 මං 4ද කොහෙද කරා හ්ම් පළවෙනි එකෙන් පට්ටයි ඒක මොකක්ද ඒක එම්ප පට්ටය? ඒක ෂෝක් නේ. මම ඒක පාරේ ලිව්වා. ඒක තමයි කිව්වේ ඒක නියමයි කියලා. ඔව් ඒක තමයි. යවන්න පල්ලේ මං ඒක කරා. සිතනම් කරේ නැහැ කියලා මතකයි. ඈ මං කොල්ලා දෙන්න නැතිලාද මන්ද? 6 කරාද 6? 6 කරේ නැහැ. ඔක තියෙන සුළුවන ඒක නේද? ඈ? සුළුවන? ඔක තියෙන මේ ඔය මේ 11 අවසර දරමුද ගන්න තියෙන ඔක? නෑ. 11 අවසරක් අදාලම නෑ නේ. නෑ නෑ. ආය නෑ. ඒ මේ සුළු පොලියනේ. ඉනෝවේෂන් නෙමෙයි. සුළු පොලිය ඉනෝවේෂන් නෙමෙයි සුළු වෙන පොලිය නෑ ඔව් ඔව් සුළු පොලිය සුළු පොලිය හරි ඕක බලලා තවරු බලලා යන්න හ්ම් එහෙනම් මං කියනද ඔව් අඳු මං යන මේ තුන්වෙනි එක කරලා අයින් වෙන්නම් ඔය තුන්දෙනා කරන්න බී කොටස හදන්න ඕන බී කොටස කරේ නෑ ඔක්කොම ආ සමාන්තර ශ්‍රේණි කරා සමාන්තර ශ්‍රේණි විතරද ඔව් යස් එනඩින් ඩයිකොලානේ ඉරි කරේ නෑ 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 මොකද කරන්නේ ආ කමන්නේ එහෙනම් මං කියන්නේ අඳුන්
එහෙනම් අපි දැන් කරන්න මේ දෙකේ දෙකේ තුන කරමු. තුන කරලා දවස් ඔයත් එක තුන කරන්නම්. තුන කරලා ඊට පස්සේ ඔය යන්න. ඔයා ගියාට පස්සේ ඔව් මං කරන්න මං යන්න. ඔය තුන කරලා මං රෙකෝඩින් බලන්නම්. මට තනියම යන්න නැත්ත වැඩක් නෑ. අතර පහ කරලා ඊට පස්සේ 7 8 ඇල්ලලා 7 9 10 11 12 කරලා 8 එකේදී මං ඔයාලට කතා කරන්නම් ඉන්න කියලා ඒක 8 වෙනි ප්‍රශ්නේ අන්තිමටම කරමු. හා ඊට පස්සේ ආ එහෙම කරමු. කොමත් අර මේ ඔය දෙක නෑ බලක් නෑනේ. මොකද්ද? ජාමිතිය. ඔව් ජාමිතිය නම් මහා දෙයක් නෑ. ඔව් කමන්නේ. ඔව් කමන්නේ. මෙහෙම කරන් යන්කෝ. තුන කියන්නේ නංග දුන්නා. හරි මං තුන කියන්න. පොඩ්ඩක් කියන්න. අපරක්. දුව හැබැයි මට ප්‍රශ්නයකුත් එනවා. යස් ඔව් 10ට මේ ලැප් එක දෙන්න ඕනේ. ඕනේ අක්කට. ඒක තමයි. එහෙම නෝ කමන්නේ මම ෆෝන් එකෙන් ක්ලින් ෂෙයා කරන්න. පුළුවන්. ඒක රෙකෝඩ් කරන්නේ කොහොමද? අඳුන් ඇයි රෙකෝඩ් කරන්නේ කොහොමද? මාරේලි මට මගේ ලැප් එකෙන් එන්න පුළුවන් ටිකක් ස්ලෝ වෙයි ඉඳන්නේ බලමු මම මොකක් හරි කරන්න බලන්නම්කෝ. හරි කමන්නේ දැන්ට හිරුණියනේ මොකද්ද මේ ෆෝන් එකෙන්ද? ඔව් හලෝ කමන්නේ මම මගේ ලැප් එකෙන් එන්නම් යමු. මගේ එකෙන් එන්න. මේ රෙකෝඩ් කරන්න පුළුවන් වෙනවා. බස් ස්ක්‍රීන් ෂෙයා කරන ප්‍රශ්න එනවා ඒකෙත්. ස්ක්‍රීන් ෂෙයා මම මොකක් හරි කරන්න බලන්න පුළුවන්. ස්ක්‍රීන් ෂෙයා කරන එක හිරුණිට කරද්ද හරි සෙනුකට හරි කරද්ද කියන්නේ. ඔව් මට පුළුවන් නැත්නම් මේ ෆෝන් එකේ වෙලා. බලන්න මොකක් හරි කරගන්න පුළුවන් ගේ. දැන් මේ ටික ටග්ගල් කරමුකෝ තුන කියන්නේ. තුන්වෙනි එකට එන්නේ පළවෙනි එකට එනවා 1078 ඝන සෙන්ටිමීටර කියලා. මං කියන්නේ අඳුන්. අඳුන්. ඔයා දැන් තුන කියන්න එපා. ඔයා දැන් යන්නකෝ. අපි 4 5 6 7 4 5 6 7 අපි 3 8 ඉතුරු කරලා ටික දැන් කරන් යන්න. 3ට අන්තිමටම කියමු. හා හා හා. එතකොට එක වෙලාවක් හරි ඔයා ඉන්නවනේ. එතකොට ඔයාලා ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන්. රෙකෝඩ් කරන්න පුළුවන් නේද? රෙකෝඩ් කරන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ 10 10 වෙද්දි ෆුල් ට්‍රේ එක දෙන ටික කළා දැන්. හරි ඕක තමයි. අපි උපරිම කරන්න බලන්න. අයියේ. හරි. හරි අඳු. හරි හරි. බුසල් නැහැ. මම කළා මැසේජ් එකක් දාන්න. හරි මැසේජ් එකක් දාන්න. හරි හරි. හරි. හරි අපි කරමු. 3නේ 4 කියන්නේ මේ හිරුනි කියන්නේ. ටග්ගල් කරගෙන යන්න. 4 පළවෙනි එක කරේ නේ හරි. හා කමන්නේ. සෙනුක කරා. පළවෙනි එක කර. කියන්න. මේ AB දෙකම කියන්න ඔයා. 4 4ම කියන්න. එතන එන්නේ 8x ගණනේ ඍණ 36x වර්ගය x වර්ගයේ y නේ. ඔව් හරි. හරි. 54xy වර්ගය හරි. ඍණ 27y ගණනේ. හරි. t කොටස x කොටස පළවෙනි එකට මොකද්ද? ඔව් කියන්න. ඔව්. කොටස පළවෙනි එකට x ඍණ 2 බෙදීම x වගන්නතු x වෙන දෙක x වෙන දෙකද x ධන දෙක නෙමෙයිද සෙනුක ධන දෙක මෙතන මම ගුණ කළා නේ ඔව් ඒක තමයි ධන දෙක ඍණෙන් ගුණ වෙන්නේ පරි ඍණ ඍණ ධන වෙනවා x ධන දෙකට x x x ඍණ දෙක නේ හරි දෙක කියන්නේ සෙනුක සෙනුක පොඩ්ඩේ නෙමෙයි උත්තර ගා ගන්න බෑ කොහෙන්න පොඩ්ඩේ අපර දැනන කොලේ හොයා ගන්න මොකද්ද කොලේ හොයා ගන්න ඕනේ ඒක තාම හම්බුනේ නැද්ද කමන්න නැසෙනු කියන ඔය කොලේ හොයා ගන්නකොට එන්න ටික පරක්කු. හිරුනි කියන්නේ මේ b වල 2 2 3 2 1 යට x. හරි 3 2 x යට x 4. හරි. එකත් හරි.
ඩී වල එක කෙනෙක් ධන 2 යට x වරහන් x ගේ 2 නේ එදිරිනි මොකක්ද හලො මේ b වල එකට එන්නේ x ධන 2 යට x වරහන් x ඍණ 2 නේද මට ආවේ හලො x ධන 2 විතරයි නේ මේක මෙහෙමයි මේ කියන්නේ දැන් අර මේ කුඩා පුදු ගුණාකාර කරනකොට x x ගුණ කිරීම x ඍණ 2 යනවනේ එතකොට එන්නේ x ගුණ කිරීම x ඍණ 2 උඩ මේ x වලින් මේක ගුණ කරාම 2යි x x ගුණ කිරීම x ඍණ 2 එන්නේ නැහැ නේ හරි දෙපැත්තම x ඍණ 2කින් ගුණ කරනවා ඊට පස්සේ දෙපැත්තමයි x ඍණ ගුණ කරනවා නේද එතකොට එක පැත්තේ x ඍණ 2ට x ඍණ 2 කැපිලා 2යි x ඉතුරු වෙනවා ඔය තව බලුවන් හැලෝ මේ පැත්ත දෙකෙන් අනි මන්ද හැලෝ කමන එක තියනක අපි අඳුන්න තාම පිට බලමු පහ ඔව් පහ පහ මම කියන්නම් පහ කරා දෙන්නේ ප්‍රස්තරයෙන්ද ඔව් ඔව් හැලෝ ආ ප්‍රස්තරේ මා කමන්නේ පහේ එකට එන්නේ වෛරින එක නේ ඔව් හනෝ හරි b වල ප්‍රස්ථාරය යන්ද ප්‍රස්ථාරය එන්නේ සම්මිති අක්ෂයේ එක්කමනයි බිංදුව වන අවමගයේ ඍණ 3 වන පරාවලයක් එන්නේ අවම පරාවලයක් අවමගයේ අසක පරාවලයක් එන්නේ y සමාන 2x වර්ගයේ ඍණ 3 b වල එකට එන්නේ සිතේ අවමගයේ ඍණ 3යි හරි දෙකට එන්නේ ඛණ්ඩාංකයේ බිංදුව ඍණ 3 තුනට x සමාන බිඳුවයි හරි මං හරි කිව්වට හලු මාත්මේ එකම දාලා තියෙන ඉන්න මං හරි කියන්නේ ඕ ඕ හරි හරි ඒක එහෙම තමයි එහෙම තමයි මේ එතකොට 4ට එන්නේ ඍණ 1.2 මේක කියන්නේ කොහොමද අප්පා මම ඉඳලා පෙන්නන්න මට කියන්න තේරෙන්නේ නැහැ ඒක ආ ඍණ 1.2 කුඩායි x වලට වඩා 1. බිඳුව නේද සිතේ ඍණව අඩුවන නේද සිතේ ඍණ වෙන නම් නේද ඍණ 1.2 ඔව් නේ එතකොට බිඳුව නේ කුඩායි x ඔව් නේ 1.2කට වඩා විශාලයි ඔව් ඔව් හරි 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 මේ මේස් එකෝ සෙනුක ඒක නේද ආවේ ආවේ බිඳුව සිත 1.1 වෙනකට හරි හරි එතකොට මිනිත්තුට හරි අපි යමු 6 වෙනි ගානට ව්‍යාපාරේ මේ එක කියන්නේ සෙනුක කියන්නේ ව්‍යාපාර ආදායම 836000යි ආවේ. හරි. හරි නිහිරුනේ. ව්‍යාපාරයේ ආදායම ඔව් මේකේ හරිනේ ශුද්ධ වා ඒ කියන්නේ ඉතිරි ශුද්ධ වාර්ෂික ආදායමනේ. එතකොට මුල්ම 836000 ආවේ. 860000 ආවේ. එන මට වැරදෙන්නේ නැති. මේකයි දැන් ව්‍යාපාරයේ වාර්ෂික ආදායම හිවද්ද ලක්ෂ 9යි කියලා. ඔව්. ඊට පස්සේ පොලි මුදල රුපියල් 40000 ආවේ. ඕ. ඉතිරිය එතකොට ඉතිරියනේ ලක්ෂ 9න් 40000යි 24000ක් එනවනේ. පොදු ප්‍රතිශතේ. ආ මම හිතන්නේ 24000 හරන්නේ. ආ මම 24000 හරන්නේ. ආ ඒක තමයි. ඇයි මේ ඒකත් මේකේ එනවනේ. බදු මුදල් වශයෙන් රුපියල් 24000ක් වර්ෂ අවසානයේද මූල ආයතනයේ වාර්ෂික පොලියද ගෙවලා දෙනවා. එතකොට මේ 24000ක් ගෙවනවා. ආ හරි හරි හරි. ඕ ඕ. එතකොට 430000යි. බී කොටස කියන්නේ මොකක්ද? බී කොටසේ වැට් එක වැටෙන්නේ රුපියල් 180. හරි. අපි යන්ට අග්ගල 7 වෙනි ගානට 7 වෙනි ගාන එක මං කියන්නම්. පන්තියේ 16 සිට 20ද? ඔව්. හරි. දෙකට එන්නේ මධ්‍යන්නය කිලෝග්‍රෑම් 16යි. ඒ කියන්නේ 5.6යි එන්නේ. කිලෝග්‍රෑම් 16යි. ආසන්න වශයෙන්. එහෙමද? ඔව්. හරි. තුනට එන්නේ මේ 200ක දෙක තුන ප්‍රති ප්‍රමාණය මෙට්‍රික් ටොන් වලින්නේ කිලෝග්‍රෑම් 1600යි තමයි මෙට්‍රික් ටොන් එක 1.6යි
හරිද? හා කියලා. හරි. අට අට තියෙනවානේ. නමය නමය නමයක් පස්සේ පෙන්නන්න. දහය. දහය නම් මේක කියන්න අවශ්‍යද? දහය ඔගොල්ලෝ සාධනය කරන්නේ ඔක්කොම මොනවාද ප්‍රශ්න තියෙනවද දහය? ඉන්නේ බී කොටසෙන් අත මේ කරේ නැති එක 10 තමයි හලෝ කියුවේ ඔක් නෑ හැබැයි කමන්න එහෙනම් ඔයක පස්සේ හදන්න පස්සේ හදන්න ඒකේ BAC ඔයක කමන්න මේ සෙලක කරේ 10 10 හදන්න වෙලාවක් තිබ්බේ නෑ අප්පච්චි කමන්න එහෙනම් මේ එක තියමු ඒක තියලා මම මේ ආයතනේ කරලා රෙකෝඩින් එකක් දාන්නම් ඒකේ ඊට පස්සේ 11 11 කරාද ඔව් හලෝ දෙවෙනි එක කෝකෝ පා යටත් තම අංග සම වෙන්නේ. ඔව් හරි. එතකොට අර x x එනවා අර සමාන පාද දෙක එනවනේ. AB සමාන BD හරි. 3 2 3 3. 3 මේ අංග සම ත්‍රිකෝණ වල අනුරූපින්ද AC සමානයි DF. හරි. AC සමානයි ED වෙනවා මේ සමාන්තර රාශියක සම්මුඛ පාද හින්දා. ඒ හින්දා DF සමානයි ED වෙනවා. හරි. ඒකත් හරි. 4 හතර කරේනේ. සෙනුක කරේ? ඔක කියන් සෙනුක කරපු දු. මේකද? හතර 11 4. ඊට සමාන අංශ කණුව බලන්න. ඔව්. පොඩ්ඩක් ඉන්න. කොලේ නැති නවල දෙන්න. පොදු මල්ලිද? ඒ කොලේ ගියති. මල්ලිද? එනුක? ඇයි? ඔඩියා බුදේකට මොන දිලා ඉන්නේ එන මං කියන්නේද එතකොට මේකේ ඉන්නේ මේ පාදේ සමානයි නේ AB සමානයි BC කියලා දීලා තියෙනවා ඒකෙන්ද මේකේ x නම් මේකත් x වෙනවා ඊට පස්සේ BD සමානයි CB කියලා දීලා තියෙනවා වෙන මේ x දාන්න බෑ මේක y නම් මේක y වෙනවා එතකොට ACD ත්‍රිකෝණය ගත්තොත් එහෙම 2x දන 2y සමාන අංශක 180 ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව. එතකොට මේ x ධන y යනවා අංශක 90 කියලා. x ධන y කියන්නේ මේකේ මේ ACD කෝණය. මේ තින් x ධන y නේ. එතකොට ඒකින්ද ACD සමාන අංශක 90. මං කරේ මෙහෙමයි. සරලකත් ඔය අය වගේද? එනකොට ඔයා කරේ එහෙමද? ඔය වගේ ඉන්නේ අර x එකක් ගත්ත අරන් කරා. ඒ කියන්නේ කොහොනේ මේ කෝණ තුනම ගන්න අරන් කරේ. ACD ත්‍රිකෝණයේ කෝණ තුනේම හා එමත් කමක් නේද කොට ඒකේ A කෝණ වලට x වලින් ආදේශ කරා. ඔව්. ආහා ඒකත් හරි ඒකත් කමක් නෑ. ඒ විදිහත් කමක් නෑ. කොහොමරි ඒකත් හරිනේ. ඉන්නේ හරිනේ තේරුණා නේද? හරි හලෝ හරි හරි අපි 12 වෙනි ගානට යමු හරි 12 වෙනි ගානයි මේ කියන්නේ හිමි කියන්නේ හදුවන 12 වෙනි ගානේ චිත්‍ර විතරක් 8යි හරි මැදට 12යි පිරි ළමයි විතරක් 5යි රවුම් වලින් 15යි හරි 2 2 5යි හරි
තුන තුන 15යි හරි හතර හතර ලොකු රවුමක් ඇතුලේ රවුමක් පොඩි රවුමේ 17යි හරි ලොකු රවුමේ 8යි රවුම් වලින් එළිය 15යි ඔව් හරි ඒ කියන්නේ මේ පොඩි රවුම කියන්නේ පිරිමි ළමයිනේ ලොකු රවුම චිත්‍ර ඔව් ඔව් සෙනුක ඔව් සෙනුක යාත් ඒ විදිහ නේද කරේ ඔව් හා හරි අම්මෝ කොමාරි කරගත්ත නේද ආ තව තියෙනවද නැහැනේ තව නැහැනේ ආපු හරි හරි කමන්නේ එතකොට ආ නමය 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 නිර්මාණේ නිර්මාණේ මම පෙන්වන්න නිර්මාණේ මම රූපෙ පෙන්වන්නද ඉන්නේ අය කරාද ඔව් හලෝ ආ ඔහෙනම් හරියට කියලා බලන්න පේනවද පේන්නේ නැනේ පේනවද මම පේනවා ටිකක් තියාගෙන ඉන්න හොලවන්න මේ ඉන්නේ චුටක් චුටක් ඉන්නේ චුටක් මම ඕනේ කියන්නේ දෙම්බන්ද එම්පියෝනි ටිකක් පැහැදිලි ටිකක් පැහැදිලි බලන්න හරි ටිකේ හරිද ඕ මමත් ගත්තේ හොඳ මහන හරිනේ ඒ කියන්නේ ඒක මෙහෙමයි මේක මේ ඔය එකේ එනවනේ අර A P A D වල කෝණයගේ අංශක 60යි කියලා එනවනේ. එතකොට ඒක අංශක 60 නම් මේ D A B කෝණේ අංශක 60යි. මොකද මේ සම මොකද මේ සමච්ඡේද කරලා තියෙන කෝණේ. ඒකෙන් හින්දා මේ C D A අංශක 60ක් වෙනවනේ දෙකාන්තර කෝණේ. එතකොට මේ A C D සම්පත්‍රි කෝණයක් වෙනවනේ. ඔව් මම ඒවා මේ රූපේ ඇඳලා පෙන්නුවේ නෑ හලෝ ටිකක් ලිව්ව විතරයි. රූපේ අඳින්න ඕනේ නෑනේ නියෝ නිර්මාණය කරානේ. ඔව් නිර්මාණය. ඔව් එනගරි. ඒ හරි නිර්මාණය කළා නිර්මාණයම මේ කෝණ වලට අංශක 60 60 කියලා දැමලා දාලා පෙන්නුවම හරි.